පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුබල සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණපාල රත්නසේකර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන සමගි ජන බලවේගය කරට කර සඳුදා රාත්‍රී 10ට ඉලක්කයකට හරියටම යන්න නම් අපි තෝරගන්න මාවත නිවැරදි සහ විශ්වාසවන්ත විය යුතුයි. රූපවාහිනී ඉතිහාසයේ විශ්වාසවන්තම සහ නිවැරදිම අධ්‍යාපන වැඩසටහන් හැමදාමත් ඔබ වෙත ගෙනාවේ ජාතික රූපවාහිනිය. අපොස උසස් පෙළ දරුවන් වෙනුවෙන් ගුරුතලාව ඇසිටි සිසිත්ඵල ඔබේ අනාගත ඉලක්කයන් කරා ඔබව විශ්වාසයෙන් රැගෙන යාවේ. ගුරුතලාව සැප්තැම්බර් 23 සිට සතියේ දින 5ම සවස 2ට සජීවීව නුවන ගුවනින් නිවසටම. අයිබෝවන් ඔබ රූපවාහිනී දිවාපුවත් සමගින් මම දිනුෂ පියදාස ප්‍රථමයෙන් දිවාපුවත් ශීර්ෂ පාඨ. තවත් සයිනෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 40ක් දිවයිනට මෙය දිනක් තුල ලැබුණු වැඩිම එන්නත් ඔගේ බව රජයේ පවසයි. ගෝලීය කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව කෝටි 22 ඉක්මවයි. දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන අද සහ හෙට තොග වෙළඳාම සඳහා විවෘතයි. තලෙබාන් සංවිධානය රජයක් පිහිටවීමට පෙර ඇෆ්ගනිස්තානයේ පන්ශීරු නිම්නය අත්පත් කර ගැනීමේ සූදානමක. ප්‍රථමයෙන් දේශීය පුවත්. චීනය නිෂ්පාදිත සයිනෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 40ක් අද අලුයම මෙරටට රැගෙනු ලැබුවා. දිනකදී මෙරටට ගෙනු ලැබූ විශාලතම එන්නත් මාත්‍රා තොගයමයි. එන්නත්තුගේ රැගත් ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානය අද අලුයම 4:50ට කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළට පැමිණ තිබෙනවා. අනතුරුව එන්නත්තුගේ කොළඹ මධ්‍යම එන්නත් ගබඩාව වෙත රැගෙනු ලැබුවා. සයිනෝෆාම් පමණ ලක්ෂ 220ක් ශ්‍රී ලංකාවට ලැබිලා තියෙනවා. ඒ වගේම ඊයේ හවස් වෙනකොට සයිනෝෆාම් එන්නත ශ්‍රී ලාංකිකයන් කෝටියකට ලබා දීලා තියෙනවා. එම කෝටියෙන් ලක්ෂ 73කට මාත්‍රා දෙකම සම්පූර්ණ කරලා තියෙනවා. එතකොට අපට ඇතැම් දිස්ත්‍රික්ක වලින් වාර්තා වෙනවා යම් අඩුපාඩුවක් තියෙනවා කියලා. ස්ථාන කිහිපයක ග්‍රාම සේවා නිලධාරී කොට්ටාෂ කිහිපයක අවුරුදු 30ට වැඩි අයට එන්නත් ලබා දීමේ තවත් සුළු අඩුපාඩුවක් තියෙනවා කියලා. එතකොට අද ආපු මේ එන්නත් ප්‍රමාණයෙන් අපි අද හවස් වෙනකොට ඒවා බෙදලා ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා. හෙට උදෑසන ඉඳන් මම හිතනවා මේ අඩුපාඩු තියෙන තැන්වල අපිට දින කිහිපයක් ඇතුළත අවුරුදු 30ට වැඩි සියලු දෙනාටම එන්නත් දීලා නිමා කරගන්න පුළුවන්කම ලැබෙයි. ඒත් එක්කම අපි අවුරුදු 30ට අඩු කාණ්ඩේ විශේෂයෙන්ම අවුරුදු 20-30 අතර කාණ්ඩේ අයටත් එන්නත් කරන වැඩපිළිවෙල මේ වෙනකොට ක්‍රමිකව ආරම්භ කරලා තියෙනවා. ලංකාව පුරා මේ වැඩපිළිවෙල ඉදිරිපත් කරන්න ව්‍යාප්ත කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ චෝදනාව වැරදි. මහනුවර දිස්ත්‍රික්කයේ ලක්ෂ එකහමාරකට ස්පුට්නික් එන්නත ලබා දුන්නා. එම ලබා දුන්න ලක්ෂ එකහමාරෙන් 30,000කට මේ වෙනකොටත් දෙවනි මාත්‍රාව ලබා දීලා තියෙනවා. එතකොට අප දිගින් දිගටම ඒ රුසියානු ගැමිලි ආයතනින් විමසුවා ඉතිරි ප්‍රමාණය අපිට කවදද ලබා දෙන්නේ කියලා. විශේෂයෙන්ම රුසියාවේ පහුගිය මාසයකමාරක පමණ කාලේ ලෝකයේ ඉහළම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වෙන, මරණ ඉහළම ප්‍රමාණයක් වාර්තා වෙන රටවල් කිහිපය අතරට එකතු වුණා. ඒක නිසා රුසියානු රජය තීරණයක් අරගෙන තිබුණා ඔවුන් ස්පුට්නික් එන්නත තමන්ගේ රටට ලබා ගැනීමට ප්‍රමුඛත්වය දෙනවා කියලා. ඒක නිසා තමයි යම්කිසි ප්‍රමාදයක් ඇති වුණේ. නමුත් ඒ අතරතුරත් අපිට 15,000 බැගින් කාණ්ඩ දෙකකට ලබා දෙන්න කටයුතු කරා. එතකොට ස්පුට්නික් සමාගම ගැමිලියා නිෂ්පාදන ආයතනය අපිට දැනුම් දීලා තියෙනවා සැප්තැම්බර් මාසයේ ඇතුළත මේ ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉතිරි දෙවනි මාත්‍රා 120,000 ලබා ගන්න කටයුතු කරනවා කියලා. කොවිඩ් ප්‍රතිශක්තිකන වැඩසටහන යටතේ මෙරට ජනතාවට එන්නත් මාත්‍රා 2,18,40,957ක් ලබා දී තිබෙනවා. ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ඊයේ 2,774 දෙනෙකුට ලබා දී ඇති අතර එහි දෙවැනි මාත්‍රාව ලබාගත් පිරිස 651ක්. සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව 25,147 දෙනෙකුට ඊයේ ලබා දී තිබෙනවා. එහි දෙවැනි මාත්‍රාව ලබාගත් පිරිස 1,17,038ක්. ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව ඊයේ 21,671 දෙනෙකුට ලබා දී ඇති අතර එහි දෙවැනි මාත්‍රාව ලබාගත් පිරිස 1,476ක්.
මොඩන එන්නතේ පළමු මාත්‍රාව ඊයේ 171 දිනෙකට සහ එහි දෙවෙනි මාත්‍රාව 6628 දිනෙකට ලබා දී තිබෙනවා. ස්පුට්නික් V එන්නතේ දෙවෙනි මාත්‍රාව ඊයේ ලබාගත් පිරිස 4506ක්. ඉක්ුත් දින 7 දී ලබා දී ඇති එන්නත් මාත්‍රා ප්‍රමාණය 23,36,683ක්. ඊයේ ලබා දී ඇති එන්නත් මාත්‍රා ප්‍රමාණය 180,062ක්. මෙරට දිස්ත්‍රික්ක 17ක් ආවරණය වන පරිදි ස්ථාන 132කදී අදත් එන්නත් කරන වැඩසටහන් පැවැත්වෙනවා. ෆිංගර්ටිප් පල්ස් ඔක්සිමීටරයක උපරිම සිල්ලර මිල රුපියල් 3000ක් බවට නියම කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් ඊයේ නිකුත් කෙරුණා. ඒ සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළි රමුක්වැල්ල මහතාගේ අත්සනින් යුතුවයි. ඉදිරියේදී තවත් මෙවැනි වෛද්‍ය හා සෞඛ්‍ය උපකරණ නිසි ප්‍රමිතියකින් යුතුව ලබා දීමටත් උපරිම මිලක් නියම කිරීමටත් පියවර ගන්නා බවයි අමාත්‍යවරයා කියා සිටියේ. COVID-19 රෝගී වෙනදුණු 3333 දෙනෙකු ඊයේ මෙරටින් හඳුනා ගැරුණා. පූර්ණ සුවය ලැබූ 2310 දෙනෙකු රෝහල් වලින් ඊයේ පිටව ගියා. COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ මෙහෙයුම් මැදිරිය තුල පිහිටව ඇති 19.4 කෙටි පණිවිඩ සේවාව සහ 19.6 ඇමතුම් සේවාව සිදුවන ආකාරය සම්බන්ධයෙන් එම මෙහෙයුම් මධ්‍යස්ථානය කරුණු පැහැදිලි කළා. අතරම අපි ABC කියලා කොටස් හතරකට තමයි රෝගීන් අපි වර්ගීකරණය කරන්නේ. අත්‍යවශ්‍යම කාරණයක් තියෙන රෝගී මේ අවස්ථාවේ රෝහල් වලට ගෙන යන්න ඕනේවා. ඊට පස්සේ තරමක කාලයකින් පසු රෝගියට ගෙන යන්න ඕනේවා සහ රෝහල් වලට ඇතුල් කර ගන්න අවශ්‍ය නැහැ කියන රෝගීන් ඒ කණ්ඩායමත් අපි ලයිස්තු ලබා දෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශයට. තව සුවිශේෂ කාර්යයක් මෙතන සිදු වෙනවා. මම හිතන්නේ ලෝකේ කොහෙවත් එවැනි කාර්යයක් සිදු වෙන්නේ නැහැ. ඒක තමයි නිවෙස් වලට කාටද අවශ්‍ය වෙන්නේ පල්ස් ඔක්සිමීටර් නැත්නම් ඔක්සිජන් සාන්ද්‍රණයේ ලේවල ලබා ගන්න ඕ බලා ගන්න අවශ්‍ය උපකරණ සම්බන්ධයෙන් මෙතනින් ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයත් ඒකම හමුදාවේ කණ්ඩවල සහයත් ඇතිව අවශ්‍ය රෝගීන් සඳහා නිවෙස් වලටම ඔක්සිජන් මනින උපකරණ බෙදා දීමේ ක්‍රමවේදිකුත් තියෙනවා. ඒ කියන්නේ මුල් දවස් 10 එයාගේ ඔක්සිජන් සාන්ද්‍රණය අවශ්‍ය පුද්ගලයන්ට අවශ්‍ය රෝගීන්ට ගෙදරදම්ම ඒක මැනගෙන අපිත් එක්ක සම්බන්ධ වීම හැකියාව තියෙනවා. 19.4 උපදේශක සේවාව හරහා කරන අනිත් වැදගත් කාර්ය තමයි මේ කාර්ය හරහා මේ ගෙවල් වල රෝගීන් වෙලා ඉන්න අයට ලැබෙන මානසික සහනය. මොකද ඒගොල්ලෝ අවිනිශ්චිතභාවයක් හිතේ රඳවාගෙන ඉන්නේ ගෙවල් වල මේ වෙලාවේ. එතකොට ඒගොල්ලන්ට කළ යුතු දේ කළ නොයුතු දේ පිළිබඳ හරි දෙගිඩියාවක් තියෙනවා හිතේ. උපකාර කරන සියලු වෛද්‍යවරුන්ට තියෙන අත්දැකීම තමයි මේගොල්ලොත් එක්ක අපි විවෘතව කතා කරයින් පස්සේ ඒගොල්ලන්ගේ හිතේ තියෙන අවිනිශ්චිතභාවය බය සැක දුරු වෙනවා. ඉතින් මෙතෙන්දී අපි මේ ශාරීරික සෞඛ්‍ය පිළිබඳ විතරක් නෙමෙයි සැලකිලිමත් වෙන්නේ. ඒ ගුණාත්මක කාලය ඒගොල්ලොත් එක්ක සාකච්ඡා කිරීම හරහා ඒගොල්ලන්ට යම්කිසි සහතිකයක් ලැබෙනවා. ඒගොල්ලොන් ආරක්ෂිතයි. එතකොට අපි තහවුරු කරන මෙතෙන්දී අපි බොහොම මේ කලබලයකින් තොරව හුඟක් දෙනෙක් කලබගෑනිය තියෙන හිතේ ඇතුලේ. එතකොට ඒගොල්ලන්ගේ හිතේ තියෙන කලබගෑනිය අවම කිරීමත් මේ කටයුත්ත හරහා සිද්ධ වෙනවා. කොවිඩ් ආසාදිත රෝගී තත්ත්වයක් තියෙනවා නම් ඕ එහෙම නැත්නම් රෝග ලක්ෂණ තියෙනවා නම් කෙටි පණිවිඩයක් ලබා දෙන්න 1904ට එහිදී ඔබගේ රෝගී තත්ත්වය ගැන සලකා බලලා ඔබට අවශ්‍ය උපදෙස් ලබා දෙනවා. ඔබට රෝගී ගැන උපදෙස් ලබා ගන්න අවශ්‍ය නම් 247 අංකයට දුරකථන ඇමතුමක් ලබා දෙන්න. ඉතා කෙටි කාලයක් ඇතුළත වෛද්‍යවරයෙක් සමග ඔබට සම්බන්ධ වෙලා ඔබට රෝගය සම්බන්ධයෙන් ඒ අවශ්‍ය සියලු තොරතුරු විස්තර ලබා ගන්න පුළුවන්. ශ්‍රී ලංකා යුද හමුදාව COVID-19 රෝගිය වෙනදී නිවෙස්ගත ප්‍රතිකාර ලබන රෝගීන් සඳහා ඔක්සිමීටර් නිවෙස්වලටම ගොස් ලබා දීම වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. මේ වන විට කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවල ප්‍රතිකාර ලබන පවුල් 50ක් සඳහා ඔක්සිමීටර් ලබා දී තිබෙනවා. ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලත්තන්ගේ බිරිඳ වූ ඌරුවරිගේ හීන්මැණිකා COVID-19 රෝගිය වෙනදී පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේදී ඊයේ පසුරුවේ මිය ගියා. මේ යන විට ඇය 64 වන වියේ පසු වුණා. ඇයට COVID-19 රෝගිය වෙනදී ඇති බවට හඳුනා ගැනීමෙන් පසු මහියංගණයේ මූලික රෝහල වෙත ඇතුළත් කිරුණු අතර රෝගය උත්සන්න වීම හේතුවෙන් වැඩිදුර ප්‍රතිකාර සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙත මාරු කර යවුණා. දීර්ඝ කාලයක සිට වකුගඩු අක්‍රිය වීමෙන් පීඩා විඳි ඇයට මීට වසර කිහිපයකට පෙර එක් වකුගඩුවක්ද බද්ධ කර තිබුණා. දික්කොය මූලික රෝහල ඉදිකිරුණු කොවිඩ් ප්‍රතිකාර වාටු සංකීර්ණය එම රෝහල වෙත අද බාර දෙනු ලැබුවා. රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩබන් මහතා හා කොළඹ AVS පෞද්ගලික සංගමයේ ප්‍රතිපාදන යටතේ ඒ සඳහා රුපියල් 180ක් වැය කෙරුණා. ලංකා බැංකු සේවක සංගම එකපතුව හයිඩ්‍රොලික් ඔක්සිජන් වෙන්ටිලේටර් යන්ත්‍රයක් හිඟුරක් ගොඩ විශේෂ කොවිඩ් ප්‍රතිකාර රෝහල සඳහා ලබා දී තිබෙනවා. ඒ වටිනාකම රුපියල් 112ක්. අද උදේ 6න් අවසන් වූ පැය 24 තුළ නිරෝධායන ඇඳිර නීතිය උල්ලංඝනය කිරීම සහ නිරෝධායන නීති කඩකිරීම සම්බන්ධයෙන් 1083 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ වන විට අත්අඩංගුවට ගෙනුණු සමස්ත පිරිස 65,730ක්. ඊයේ දිනේදී බස්නාහිර පළාත තුල උදෑසන 6 සිට සවස 6 දක්වා නිලධාරීන් 347 දෙනෙකු යොදවාගෙන විශේෂ මෙහෙයුම් සිදු කරනු ලැබුවා. එම මෙහෙයුම් මගින් වාහන 7187ක් සහ
පුද්ගලයන් 10823 දෙනෙකු පරීක්ෂා කිරීමට ලක්කොට තිබෙනවා. ඒ වගේම අනවශ්‍ය සංචරණයන් සිදු කරන ලද හේතු රහිතව ගමන් බිමන් යාමට පැමිණි පුද්ගලයන් 1373 දෙනෙකු සහ ඔවුන් පැමිණි වාහන 863ක් පමණ අවවාද කොට නැවත හරවා යැවීමට එම නිලධාරීන් විසින් කටයුතු කර තිබෙනවා. ගෝලීය කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 22 දසලක්ෂය ඉක්මවා ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. ගෝලීය මරණ සංඛ්‍යාව 45,07,000ක් පමණ වන බවයි එම සංවිධානය පෙන්වා දෙන්නේ. මේ වන විට ලෝ වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව වාර්තා වන්නේ ඇමරිකාවේ. ගත වූ පැය 24 තුළ රටින් හඳුනා ගැනුණු නව ආසාදිතයන් සංඛ්‍යාව 58,682ක්. සෞඛ්‍ය පද්ධතිය දැඩි පීඩාවට ලක්ව ඇති අතර මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි සෞඛ්‍යංශ පවසන්නේ. එරට එන්නත් කරුණේ මන්දගාමී බව රෝගය පැතිරීමට මූලික හේතුව බව අනාවරණී වී තිබෙනවා. කොරෝනා වෛරසයෙන් පීඩාවට පත්ව සිටින එක්සත් රාජධානීන් ගත වූ පැය 24 තුළ නව ආසාදිතයින් 37,578ක් වාර්තා වූ අතර මරණ සංඛ්‍යාව 120ක් වනවා. රෝහල් ගත කළ පිරිස් අතරින් වැඩි පිරිසක් කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා නොගත් පුද්ගලයන් බවයි වාර්තා වන්නේ. වෛරස ව්‍යාප්ති ආරම්භයේදී වයවෘද්ධ පිරිස් අතර රෝගය පැතිර යාම දක්නට ලැබුණද මේ වන විට තරුණ පිරිස් අතරද රෝගය ශීඝ්‍රයෙන් පැතිර යමින් පවතිනවා. එරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 69,00,000 අධික වන අතර මරණ සංඛ්‍යාව 133,161ක්. නව සීලන්තයෙන් නව කොරෝනා ආසාදිතයන් 20 වාර්තා වී තිබෙනවා. එරටින් හඳුනාගෙනුණු සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 3,768ක්. එරට වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඕක්ලන්ඩ් ප්‍රදේශයෙන් බවයි බලධාරීන් පවසන්නේ. ලොව දෙවනුවට වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන ඉන්දියාවෙන් ගත වූ පැය 24 තුළ ආසාදිතයන් 42,924ක් හඳුනා ගැරුණා. මරණ සංඛ්‍යාව 311ක්. රජයේ බොහෝ ප්‍රදේශවලට පනවා තිබූ සංචරණ සීමා ලිහිල් කිරීමත් සමග ජනතාවගේ ඒකරාශි වීම ඉහළ ගොස් තිබෙනවා. මේ හේතුවෙන් රෝගය තවදුරටත් උත්සන්න විය හැකි බවයි සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු අඟවන්නේ. එරටින් වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 3,29,00,000 අධික වන අතර සමස්ත මරණ සංඛ්‍යාව 4,40,000 අධිකයි. දිවයිනි සියලුම ආර්ථික මධ්‍යස්ථාන අද සහ හෙට තොග වෙළඳාම සඳහා විවෘත කර තිබෙනවා. අද උදේ වන විට එළවළු තොග විශාල වශයෙන් ආර්ථික මධ්‍යස්ථාන වෙත ලැබීම හේතුවෙන් එළවළු මිලෙහි යම් පහළ යාමක් දක්නට ලැබෙන බවයි වෙළඳුන් පවසන්නේ. පෑලියගොඩ මැනින් තොග වෙළඳ පොළටද අද උදේ වන විට එළවළු හා පළතුරු තොග විශාල වශයෙන් ලැබී තිබුණා. ජංගම අලවිරත මගින් එළවළු අලවි කරන්නන් රැසක්ද අද වෙළඳ පොළට පැමිණ සිටියා. එළවළු සාමාන්‍ය මිලක් තමයි තියෙන්නේ. නාරහින් පිට විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයටද අද උදේ වන විට එළවළු තොග විශාල වශයෙන් ලැබී තිබුණා. පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේද අද උදේ සිට තොග ගෙනුම්කරුවන් සඳහා විවෘත කර තිබෙනවා. වෙළඳුන් පවසන්නේ මත්ස්‍ය තොග විශාල වශයෙන් මධ්‍යස්ථානයට ලැබුණු බවයි. මේ අතර අතරමැදි ග්‍රහණයෙන් මිදී ගොවියාට සහ පාරිභෝගිකයාට හිතකර එළවළු මිලක් උදෙසා කළ හැක්කේ කුමක්ද යන්න සම්බන්ධයෙන් වන සාකච්ඡාමය වැඩසටහනක් අද ජාතික රූපවාහිනී ඉරිදා ආයුබෝවන් වැඩසටහන තුළින් විකාශය කෙරුණා. ඒ දිවයිනේ ආර්ථික මධ්‍යස්ථාන කිහිපයක නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් ගොවියාගින් මිලදී ගන්නා එළවළු තොග දිවයින පුරා පිහිටි සෑම වෙළඳ පොළකටම ඍජුවම යොමු කිරීමට ක්‍රමවේදයක් සකස් කිරීම තුළින් වෙළඳ පොළ තුළ අසාමාන්‍ය ලෙස එළවළු මිල ඉහළ යාම පාලනය කළ හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. හැම වෙලාවෙම පත්‍රවලින් රූපවාහිනියේ නිතරම දකිනවා දඹුල්ලේ එළවළු මිල සහ කොයාරි මධ්‍යස්ථානයේ එළවළු මිල මේ ප්‍රමාණය වෙනවා. නමුත් පාරිභෝගික මිලදී ගැනීම ගියාපුවම ඒව ආස උසට මිල ගණන් දැක්වෙන්නේ. ඉතින් ඇත්ත වශයෙන් මේක එදා ඉඳලා සෑහෙන කාලයක් ඉඳලා එන කතිකාවක්. පාරිභෝගිකයාගේ මැසිවිල්ල තියෙනවා මිල වැඩි කියලා. නිෂ්පාදකයාගේ ගොවි මහත්තයාගේ මැසිවිල්ලක් අපිට ඇහෙනවා විතේල අඩුයි කියලා. මිල අඩුයි කියලා. හැබැයි මේක යම් තැනකට සාධනීය තැනකට ගේන එක පුරවැසියෝ වශයෙන් අපෙත් රටේ බලධාරීන්ගේ නිලධාරීන්ගේ වගකීමක් සයුතුකම. රටේ වැඩිහරියක් ඉන්නේ පාරිභෝගිකයන්. හැබැයි පාරිභෝගික ජනතාව වැඩි වුණා කියලා නිෂ්පාදකයා වැඩි වීමේ ප්‍රතිශතය ඊට බොහොම අඩු වෙන්නේ. අපි දැන් අහනවා තව අවුරුදු 4කම තෝක තියේවි. හැබැයි මේකට මොකක් හරි විසඳුමක් අපි හොයාගත යුතුයි. මේක ගැටලුවක් නෙවෙයි. හැබැයි මේකට ක්‍රමවේදයක් නැතිකම තමයි බොහෝ විට අපි දකින උත්තරේ. සම්ප්‍රදානුකූලව වෙලෙන්දා කඩවල් වහලා. කඩවල් වලින්ද බෑනේ. එතකොට බෙදෑරීමේ යාන්ත්‍රණයක් සකස් කරලා තියෙනවා. ඇත්තටම මේ සකස් කරලා තියෙන යාන්ත්‍රණේ සිදුවෙන්නේ සම්ප්‍රදායනුකූල හිටපු වෙළෙන්දු අතින් නෙමෙයි. දැන් ඒකට අලුතෙන් බී වෙච්ච අලුතෙන් රටේ රැකියා ප්‍රශ්නේ නිසා මේ මොහොතේ කීයක් හරි හොයාගන්න ඕනේ කියලා අපේ පාරිභෝගිකයා
කවදාකවත් මේ ගැන දැනුමක් නැහැ. ඩිලිවරි ලොරියක් එනවා නම් ඩිලිවරි ලොරිය ගාවට යනවා. ඇත්තරම ගිහිල්ලා එයත් එක්ක කතා කරනකොට එයා විකුණන්නේ ඔබතුමා කිව්වා වගේ 250 100ට. හැබැයි 500 100ට දෙන්න පුළුවන් ඒ මිනිහයාට. ඇයි? ගන්නේ 100ටනේ. අපි 100ට 100ක්ම තියලා අපි කිලෝ 100ට නම් 500ක් 100ට දෙන්න දුන්නා. 500ක් 100ට දෙන්න පුළුවන්නේ. පාරිභෝගික සේවා අධිකාරියේ ලියාපදිංචි නොවේ තොග රැස්කර තබා ගැනීම හේතුවෙන් පසුගියදා මුද්‍රා තැබුණු මහනුවර කොණ්ඩසාලේ තොග ගබඩාවේ සීනි තොග සමුපකාරයට ඊයේ බාර දෙනු ලැබුවා. ඒ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මැදිහත් වීමෙන් තොග සැඟවීම වැළැක්වීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දිවයිනේ සියලු තොග ගබඩා ලියාපදිංචි කරනු ලෙස දෙනුම් දී තිබුණද එලෙස ලියාපදිංචි නොකිරීම හේතු වෙනුයි මෙම ගබඩාව මුද්‍රා තැබුණි. සමූපකාර සහ කෝප් සිටි වෙළඳ මධ්‍යස්ථාන වෙතින් ඒවා සහන මිලට පාරිභෝගිකයන් වෙත ලබා දීමට නියමිතයි. මේ ගබඩා 3 කිලෝග්‍රෑම් 103ක් පමණ නැත්නම් මෙට්‍රික් ටෝ 300ක් පමණ ගබඩා කරලා තිබුණා. නමුත් මේක ලියාපදිංචි නොකළ ගබඩාව බැවින් මේ ගබඩාව ඒ වෙලාවේ සීල් කරා පාරිභෝගික අධිකාරිය විසින්. මහජනතාවගේ ලැබිච්ච පැමිණිලි අනුව තමයි පාරිභෝගික අධිකාරිය පෙනිල්දාරයෙන් ඒ වැටලීම කරේ. මේ ව්‍යාපාරික මහත්මයා කැමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා ඒ සීනි තොග රජයේ මිලදී ගන්නා මිලට මධ්‍යම පළාත් සම්පකාර සමිති සඳහා විකිණීම ඒ අනුව අපිට රජයේ සහතික මිලට මධ්‍යම පළාතේ සියලු සම්පකාර සමිති මගින් මහජනතාවට සීනි ලබා දෙන්න පුළුවන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය විශේෂ කොමසාර ජනරාල්තුමාගේ අනුමැතිය සහිතව මේ කටයුත්ත සිදු වෙනවා. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග සංගව තබා ඇති ස්ථාන පිළිබඳව සහ විවිධ අපරාධ සම්බන්ධව යම් තොරතුරක් දන්නේ නම් ඒ පිළිබඳව පොලිස් බුද්ධිංශ වෙත දැනුම් දෙන ලෙස ශ්‍රී ලංකා පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඒ සඳහා 19.97 දුරකථන අංකය භාවිත කරන ලෙසයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ. ශ්‍රී පොලිසියේ බුද්ධිආංශ විසින් පවත්වාගෙන යනු ලබන 19.97 දුරකථනාංකය සුපුරුදු පරිදි අප විසින් තවදුරටත් පවත්වාගෙන යනු ලබනවා. ඔබට යම් අවස්ථාවකදී විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධව, ඒ වගේම සංවිධානාත්මක අපරාධ සම්බන්ධව, ඒ වගේම මහ පරිමාණ පරිසර හානි සම්බන්ධව, විශේෂයෙන්ම මේ දිනවල තිබෙන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග සංගවා තැබීමේ ස්ථාන සම්බන්ධව යම් තොරතුරු තිබේ නම් මෙම 19.97 දරන දුරකථනාංකයට ඔබට ලබා දිය හැකි. මෙය පැය 24 පුරාම ක්‍රියාත්මක වන දුරකථනාංකයක් වන අතර ඔබ ලබා දෙන තොරතුරේ ආරක්ෂාව, ඒ වගේම මේ තොරතුරේ රහස්‍යභාවය අප විසින් සුරකින බව ප්‍රකාශ කළ යුතුයි. දිවයිනේ සියලුම ප්‍රදේශවල නිෂ්පාදනය කෙරෙන කාබනික දියර පොහොර හා ඝන පොහොර එකම ප්‍රමිතියකින් යුතුව නිෂ්පාදනයට පියවරගෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ මහතා පවසනවා. ඒවා පොහොර සංස්ථා දෙකමගින් මිලදීගෙන අවශ්‍ය පරිදි වටපුරා බෙදාහැරීමේ වැඩපිළිවෙලක්ද සකසා ඇති බවයි අමාත්‍යවරයා පවසන්නේ. ඔහු ඊයේ හාලියල කාබනික ඝන පොහොර හා දිහර පොහොර නිෂ්පාදන මධ්‍යස්ථාන නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මේ බව කියා සිටියා. ඒ සියලුම නිෂ්පාදනයන් අපි පොහොර ලේකම් කාර්යාලයේ ලියාපදිංචි කරවල තත්ත්වය පරීක්ෂා කිරීමෙන් පසුව පොහොර සංස්ථා දෙක කෘෂිකර්ම අමාත්‍යාංශයේ තියෙන පොහොර සංස්ථා දෙක මේ සියල්ල මිලදී ගන්නවා. මිලදී ගැනීමෙන් පසුව ඒ අයට වගකීම බාර දෙනවා ගොවියන්ව දැනුවත් කරන්න. ඒ දැනුවත් කිරීම මොකද මේක යෙදවන ආකාරය එක එක්කෙනාට එක එක්කෙනාට වෙනස්. ඉතින් අපි බලාපොරොත්තු වෙන ඊළඟ කන්නේ වෙනකොට එක අපි සියලු දෙනාටම එකඟ වෙන්න පුළුවන් එක යෙදවුම් ආකාරයකට මේක එක තැනකට ගුණ කරගන්න. ඒ අයට වගකීම් බාර දෙනවා. කලින් කරපු විදිහටම පොහොර සංස්ථා දෙක ගෝජනයකට බාර දීලා ගෝජනයක හරහා ගොවියන්ට ලබා දෙන ක්‍රමවේදය තමයි භාවිත කරන්නේ. බස්නාහිර පළාත් සභාව බස්නාහිර පළාත තුළ ගෙවතු දසදහසක් ආවරණය වන පරිදි පැල බීජ හා දියර කාබනික පොහොර බෙදාදීම වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. මහරගම ගොඩිගම ප්‍රදේශයේ ජනතාවට පසුගියදා පැල බීජ හා පොහොර ප්‍රදානය කෙරුණා. ජනාධිපතිතුමන්ගේ වස විසෙන්තොර අටක් බිහි කිරීමේ ජාතික ප්‍රතිපත්තිය යටතේ සෞභාග්‍ය දැක්මට අනුකූලව ඒ අනුව මිහිලක් නමින් කාබනික දියර පොහොර ගෙවතු වගා සඳහා සංකල්පයක් විදිහට හඳුන්වා දීමේ ජාතික වැඩසටහන තමයි අපි අද මේ මහරගම ආසනයේ මේ ගොඩිගම ප්‍රදේශයේ ගරු පළාත් සභා මන්ත්‍රී සලෝචන ගමගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කළේ. ඒ අනුව බස්නාහිර පළාතේ පවුල් දහස දහසක් ආවරණය වන පරිදි මහරගම ආසනයේ පවුල් 4500ක් ආවරණය වන පරිදි බස්නාහිර පළාත් සභාවේ අලුතෙන් හඳුන්වා දෙන මෙම මිහිලක් දියර පොහොර
ජනතාවට ලබා දීමේ වැඩසටහන අපි අද සූදානම් කරා. ඒ අනුව ඉදිරියේදී වස විසෙන් තොර රටකට මිනිසුන්ගේ ආහාර වේල වෙනස් කිරීම සඳහා වස නැති කෑමක් ලබා දීම සඳහා මිනිසුන්ට මේ රසායනික පොහොර වෙනුවට කාබනික දියර පොහොර හඳුන්වා දීමේ වැඩසටහන තමයි බස්නාහිර පළාත් සභාවෙන් මේ කරන්නේ. ඒ අනුව මේ සංකල්පය බිහි කරපු අධිකරු ජනාධිපතිතුමාටත් ඒ වගේම මේ අධීක්ෂණය කරමින් බස්නාහිර පළාත් සභාව තුළ මේ වැඩසටහන ඉදිරියට අරගෙන යන ගරු ආණ්ඩුකාරවර මාෂල් ඔෆ් ද ආපෝස් රොෂාන් ගුණතිලක මැතිතුමාටත් අපි මේ අවස්ථාවේදී ස්තුතිවන්ත වෙනවා. රඹුක්කන මිරිහාගොඩ පදිංචි SM ටිකිරි බණ්ඩාර මහතා කාබනික පොහොර භාවිත කර සාර්ථක එළවලු ගොවිපලක් පවත්වාගෙන යනවා. තමා විසින්ම සකස් කරනු ලැබූ යන්ත්‍රයක් මගින් කාබනික පොහොර නිෂ්පාදනය කර ගැනීම විශේෂත්වයක්. අතරම මේ දැන් අපේ සමාජය බොහෝ දෙනා මේ දැන් මේ අසනීපයක් පැතිරලා ඉන්න කාලයක් තුළ ගෙවල් වලට එලා මේ අතරම ඊට වැඩිය ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. මේ වගේ කාලය මිඩම් කරලා කැපකිරීමත් තුළින් ලොකු ආදායමක් ලබා ගන්නත් පුළුවන්. වස විස නැතුව අපිට අවශ්‍ය ආහාර සකස් කර ගැනීමේ හැකියාව ඇත්තම තියෙනවා. කවුරු හරි කියනවා නම් මේක මේ කරගෙන යන්න බෑ පාඩුයි කියලා. ඒක ඇත්තම බොරුවක්. මේ අභියෝගයක් තියෙනවා. මේ ඒ අභියෝගේ ජණ්ඩ ගය ගන්න ලොකු කැපකිරීමක් කරන්න වෙනවා. පින්නවල අලි සංරක්ෂණාගාරයේ සිදු වූ නිවුන් අලි උපත මෙරට හිලයාලින් ඉතිහාසයේ වෙනස් කළ සිද්ධියක් බව රාජ්‍ය අමාත්‍ය විමල වීරදිසානායක මහතා පවසනවා. රාජ්‍ය අමාත්‍යවරයා පසුගියදා පින්නවල අලි සංරක්ෂණාගාරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් මේ බව කියා සිටියා. 1975 වසරේදී දිවංගත අමාත්‍ය PBG කළුගල්ල මහතා විසින් අලිපැටවුන් 5 දෙනෙකුගෙන් ආරම්භ කරන ලද සංරක්ෂණාගාරයේ මේවර විට අලි ඇතුන් 84 දෙනෙකු සිටිනවා. එෙහිදී පැටවුන් 71 දෙනෙකු උපත ලබා තිබෙනවා. එහෙත් සංරක්ෂණාගාර ඉතිහාසයේ ප්‍රථම වරටයි නිවුන් අලිපැටවුන් බිහි කෙරුණේ. ත්‍රිකුණාමලිය සුරංගල් ග්‍රාම ප්‍රදේශයේ මවට මගහැරි සිටි අවුරුද්ද පමණ වයසැති කෙනෙක් සංරක්ෂණාගාරයට වනජීවි නිලධාරීන් විසින් රැගෙන එනු ලැබුවා. ඒ 1997 වසරේදී. ඉන් වසර කිහිපයකට පසු ඇයට දාව මෙම නියුන් අලිපැටවුන් දෙදෙනා බිහි වුණා. ඒ ක්‍රීඩා පොත සමගින් රූපවාහිනී දිවා පුවත් ප්‍රකාශය නිමවටපත් වෙනවා රාත්‍රී 8ට අපගේ ප්‍රධාන සිංහල පුවත් ප්‍රකාශය බලාපොරොත්තු වන. අයබෝවන්.